ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, උල්ලංඝනය වූ විට විමර්ශනය කර සහන සැරසීම, 1996 අංක 21 දරන පනතින් පිහිටුවා තිබෙන මානව හිමිකම් කොමිසමේ වගකීමක් වේ. ඌරගස් මන්සන්දියේ සිට ලිවීමට කියවීමට බැරි සෝමලතාට ලැබුණු උපදෙස් මත තමන්ට පොලිසියෙන් හා ග්‍රාම නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් ගැන මානව හිමිකම් කොමිසමට දැනුම් දෙනවා. කොමිසමෙන් අයට එන්න කියනවා. අයත් කොමිසම හොයාගෙන යනවා. පොඩි දරුවෙක් ඉනාරු දෙකක් වරගෙන ඒ දරුවත් එක දෙන්නත් එක්ක ආවා. ඒ ඇවිල්ලා තමයි පැමිණිලා දැම්මේ. එදාලා විස්තරය කියලා ඊට පස්සේ කිව්වා ඔයාට පුළුවන් නම් පොංගෝලියක් දෙනවා කියලා පුරවන්න කිව්වා. ඉතින් ඒතර මිස් කෙනෙකුගේ අයවයි මිස් කිව්වා ඔයා ගිහලා පිටිට ගිහලා පුරවන් එන්න කිව්වා. එක්කෙනෙක් කිව්වා සිකියුරිටි එක්කෙනෙක් ඉන්නවා කියලා යාට කීයක් හරි දීලා නියෝගතයි කිව්වා. ඉතින් එතෙන්ට ගියා. එතෙන්ට ලියන්න ගියාම ඒ ගමනේ කිව්වා ලිව්වා අපිට උදේට කන්නත් නැහැ. උඩගින්නේ ගියේ ඒ ගමන කේක් වගේ එතන බැංකුවේ කේක් වගේ කුයි කීර්තේ දේකුයි කියලා දුන්න ධර්මටයි මට අයත් තුන්දෙනාට බොන්නේ ලියුමලි ඔක්කොම විතර අහන ඊට පස්සේ කුවත් දාත්මන් දෙය ගැන විතර මුත්තේ තියයි දාත්මන් දෙයක් ගන්න එකක් කුවා වේ රුපියල් 100ක් දෙන්නේ කුවා ඒ රුපියල් 100 දුන්නම ඊට පස්සේ ඇතුළට ගියා ඇතුළට ගිහිල්ලා ඒ ඩෙන්ටි කිටන් ගත්තා ඒ කොළ බාර් දීලා ඒ ඉතින් විස්තරයක් ඔක්කොම අපම කිව්වා ඊට පස්සේ කොළ ගැල්ලා දුන්නා මට ඒව බාර් අරගෙන දෙන්න ඔයාට පස්සේ පිළිතුරක් එවන්නම්. ඊට පස්සේ තමයි දවස් 3කට පස්සේ තාත්තිය දෙගොඩලියම ඇවිල්ලා තියෙනවා. අර චුට්ටන් නම් වැරදිලා. ඊට පස්සේ එළියම ආවට පස්සේ මට ආරංචිනා ලියුමක් ඇවිල්ලා ඒකලා ඒකේ. කන්තෝරුවට ගිහලා සංකල්ප ගත්තා. පෝරමේ පුරවන්න දන්නේ නැත්නම් ගෙදර ගිහින් පුරවන් එන්න කියනවා. මානව හිමිකම් කඩවෙන අසරණ දුප්පත් ගැහැණුන් මිනිසුන් වගේම ළමයි කොමසාරිස්ලාට නිලධාරීන්ට කරදරයක් වෙනවා. මූලික අයිතිවාසිකම් කඩන පොලිස් කාර්යෝ විදුහල්පතිලයි නිලධාරීන් සම්පතක් කරගන්නවා. නමුත් සෝමලතා වගේ අය ඔවුන්ට කරදරයක්. මොකද සෝමලතාගේ ප්‍රශ්න විසඳුවාට ජාත්‍යන්තරයෙන් සම්මාන හිමි වෙන්නේ නැහැනේ.